යම්හයකින් කිසිදු අපේක්ෂකයකුට 50% හෝ එකක් ලැබී නැත්නම් මනාප ගණන් කිරීමේ අවස්ථාවට යා යුතු වෙනවා ජනාධිපතිවරණ පනත අනුව. එහිදී සිදුවන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා තරගයේ ඉතිරි කරලා ඒ දෙන්නා පැත්තකින් තියලා ඉතිරි අපේක්ෂකයන් 36 දෙනා තරගයෙන් ඉවත් කරනවා. ඊට පසුව ඔවුන්ගෙන් වැඩිම ඡන්ද ලබාගත් පිළිවෙලින් ඒ අපේක්ෂකයන්ගේ ඡන්ද පත්‍රිකා අරගෙන ඒ ඡන්ද පත්‍රිකාවල දැනට ඡන්දයේ රැඳී සිටින අපේක්ෂකයන් දෙදෙනා සඳහා ලබා දී ඇති මනාප ගණන් කිරීම සිදු කරනවා. මම ඒ ගැන විශේෂයෙන් සඳහන් කිරීමක් කරන්නම්. අපි උදාහරණයක් ගත්තොත් තුන්වැනි අපේක්ෂකයාගේ ඡන්ද පත්‍රිකා ගොඩ තමයි අපි ඉස්සෙල්ලාම ගන්නේ. ඒ කියන්නේ පළවෙනියා දෙවෙනියා තරගයේ රඳවලා අපි ඉතුරු ටික අයින් කරා. ඊළඟට වැඩිම ගත්ත තුන්වැනි එක්කෙනාගේ ඡන්ද පත්‍රිකා ඒ මිතිය අරගන්නවා අපි. ඒකෙන් පළවෙනි ඡන්ද පත්‍රිකාව අරගෙන අප පරීක්ෂා කරලා බලනවා මේකේ දෙවෙනි සහ තුන්වෙනි මනාප දීලා තියෙන කාර්ද කියලා. අපි උදාහරණයක් ඇටියට ගමු. මේකේ දෙවෙනි මනාපය දීලා තියෙන්නේ අර අපි තරගයෙන් ඉවත් කරපු පළවෙනියට හෝ දෙවෙනියට කියලා. එහෙමනම් අපි කරන්නේ අපි හිතමු උදාහරණයක් ඇටියට දෙවෙනියට දීලා තියෙනවා කියලා. එහෙමනම් අපි ඒ ඡන්ද පත්‍රිකාව ඒ දෙවෙනියට වෙන් කරලා තියෙන පෙට්ටියට දාන්න. එවැනි අවස්ථාවකදී ඒ ඡන්ද පත්‍රිකාවේ තියෙන තුන්වෙනි මනාපය ගන්න කිරීමක් සිදුවන්නේ නැහැ. සෑම ඡන්ද පත්‍රිකාවම මනාපේ එක්තරක් පමණයි ගන්නේ. ඊළඟට අපි බලමු දෙවෙනි ඡන්ද පත්‍රිකාව අරන් බලනකොට ඒ දෙවෙනි ඡන්ද පත්‍රිකාවේ දෙවෙනි මනාපේ දීලා තියෙන්නේ අර පළවෙනි හෝ දෙවෙනි අපේක්ෂකයන් දෙන්නගෙන් එක්කෙනෙකුට නෙවෙයි අර තරගයෙන් ඉවත් වෙලා තියෙන අපේක්ෂකයෙකුට. එහෙමනම් අපි බලනවා එයාගේ තුන්වෙනි මනාපේ දීලා තියෙන කාටද. ඒ තුන්වෙනි මනාපේ දීලා තියෙන්නේ අර පළවෙනියා හෝ දෙවෙනියාගෙන් කෙනෙකුට නම් ඒ පළවෙනියා හෝ දෙවෙනියාගේ අදාළ වෙන පෙට්ටියට ඒක දාන්න. ඒ ආකාරයට සියලුම අපේක්ෂකයන්ගේ ඡන්ද පත්‍රිකා ගණනය කරමින් අර පළවෙනියාගේ සහ දෙවෙනියාගේ ඡන්ද පෙට්ටිය වලට ඒක දාන්න. ඒක ඒ අවස්ථාව වෙනකොට මනාප වශයෙන් තමයි ඒවා සටහන් වෙන්නේ. එයින් අනතුරුව ඒ එක් එක් අපේක්ෂකයන්ගෙන් පළවෙනි සහ දෙවෙනියාට ලැබුණු ඡන්ද දිස්ත්‍රික් මට්ටමින් එකතු කරලා ඒ ඡන්ද ඒ විස්තරය ඒ පත්‍රිකාව මැතිවරණ මහලේකම් කාර්යාලයට එවීම සිදු කරනවා ඒ දිස්ත්‍රික්කේ. ඊට පස්සේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඒ මනාප ලැබුණු පසු ඒවා නැවත පරීක්ෂා කරලා නිවැරදිද කියන එක පරීක්ෂා කරලා මුළු මනාප සංඛ්‍යාව ගණන් බලලා ඒවා අර අපි කලින් තරගයේ රඳවා ගත්ත පළවෙනි සහ දෙවෙනි අපේක්ෂකයන් දෙදෙනාට එකතු කරනවා. එකතු කරලා එයින් වැඩිම ඡන්ද සංඛ්‍යාව ගත්ත අපේක්ෂකයා ජනාධිපතිවරයා විසින් තෝරාපත් කරනවා. මේ අවස්ථාවේදී ලැබෙන මනාප සංඛ්‍යාව අනුව පළවෙනි හෝ දෙවෙනි අපේක්ෂකයා ජයග්‍රහණය ලෙස තේරීපත් විය හැකියි. උදාහරණයක් ඇටියට ඉස්සෙල්ලා පළවෙනි අපේක්ෂකයා යම් ඡන්ද සංඛ්‍යාවක් අරගෙන හිටියා නම් දෙවෙනි මනාප ගණන් කරන අවස්ථාවේදී දෙවෙනි අපේක්ෂකයා වැඩි මනාප සංඛ්‍යාවක් ගත්තා නම් අතනදී ඒ දෙවෙනි අපේක්ෂකයා තමයි උඩට ඉන්නේ පළවෙනි අපේක්ෂකයන් නෙමෙයි. ඒ පිළිවෙලට තමයි ඡන්ද ගණන් කිරීම සහ මනාප ගණන් කිරීම සිදුවන්නේ. මේ අවස්ථා දෙකේදීම ලංකාවේ සියලුම මැතිවරණ කොට්ටාසවල සියලුම ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ප්‍රතිඵල මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබීමෙන් පසුවයි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සමස්ත ප්‍රතිඵලය ප්‍රකාශ කරන්න හැකි වෙන්නේ. යම්කිසි ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ කෝ දිස්ත්‍රික්කයක ප්‍රතිඵලයක් යම් ප්‍රමාදයක් වුණත් අපිට බලාගෙන ඉන්න වෙනවා ඒක ලැබෙන තුරු. ඒ නිසා ප්‍රතිඵල ලබා දෙන තුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මොකද මේක එක දිස්ත්‍රික්කයක ප්‍රතිඵලයක් ප්‍රකාශ කිරීමක් හරි එක ආසනයක ප්‍රතිඵලයක් ප්‍රකාශ කිරීමක් නෙමෙයි සමස්ත ශ්‍රී ලංකාවේම ප්‍රතිඵල ලබා දෙන ප්‍රතිඵලය ප්‍රකාශ කිරීම. ඒ නිසා යම්කිසි කාල සීමාවක් ගත වෙන්න පුළුවන්.